ඒ කොහොමද ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා අද අපි ඔයාලට කියලා දෙන්නේ ස්වයං රැකියාවක් විදියට කරගෙන යන්න පුළුවන් වටලප්පම් ව්‍යාපාරයේ පිළිබඳවයි රැකියාවක් කරන ගමන් හරි නිවසේ ඉන්න කාන්තාවන්ට හරි ඕනෑම කෙනෙකුට මේ වටලප්පම් ව්‍යාපාරය ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න පුළුවන් වටලප්පම් ව්‍යාපාරයෙන් මාසෙට හොඳ ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් අද අපි මේ වීඩියෝ එකෙන් කොටස් 6ක් තුලින් මේ වටලප්පම් ව්‍යාපාරේ කරන්නේ කොහොමද සෑම සියලු දේම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් මහන්සියලා තමයි අපි මේ වීඩියෝ අරගෙන එන්නේ. ඒක නිසා අපිට කරන සපෝට් එකක් වශයෙන් channel එක subscribe කරලා වීඩියෝ එක share කරලා උදව්වක් කරන්න. හොඳයි අපි බලමු අද වීඩියෝ එකෙන් කතා කරන කොටස් 6 මොනවාද කියලා. 1. වටලප්පම් ව්‍යාපාරයේ පිළිබඳව හැඳින්වීම. 2. බිස්නස් එකට ව්‍යාපාරය ලිපිහාපදිංච කිරීම. ස්ට්‍රීම් කප් සොයා ගැනීම සහ ස්ටිකර් නිර්මාණය කරගන්නා විදිහ. 3. වටලප්පම් සාදා ගැනීමට අවශ්‍ය දේවල්. 4. වටලප්පම් සාදා ගන්නා ආකාරය. 5. වටලප්පම් බෙදා හැරීම සහ අලෙවි කරගන්නා ආකාරය. 6. කප් එකක් විකිණීම කළ හැකි මිල සහ කල් තබා ගන්නා කාලය. 1. මුලින්ම අපි වටලප්පම් ව්‍යාපාරය පිළිබඳව දැනුමක් ලබා ගමු. මේ ව්‍යාපාරය තුලින් අපි කරන්නේ ගෙදර ඉඳන් වටලප්පම් කප් හදලා ඒවා කඩවල් වලට දමා ඒ තුලින් ලාභයක් ඉපයීමයි. ඔයා දන්නේ නැති වුණාට ආසන්න වශයෙන් රුපියල් 50,000ක් පමණ ලාභයක් මේ වටලප්පම් බිස්නස් එක තුලින් ලබා ගන්න පුළුවන්. පොඩියට පටන් අරන් ටික ටික දියුණු කරගෙන ගිහින් හොඳට මහා පරිමාණයෙන් මේ වටලප්පම් ව්‍යාපාරය කරන අය ඕනතරම් ඔයාලගේ වටපිටාවේ ඉන්නවා ඔයා දකිනවා ඇති. මොකද අපි කඩේට ගිහින් වටලප්පම් කප් එකක් සල්ලි දීලා ගත්තොත් එහි වර්ග තියෙන්නේ එකක් නැත්තම් දෙකක්. ඒ කියන්නේ මේ බිස්නස් එක කරන්නේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි වගේ පොඩි සුළු පිරිසක්. ඔයාට මේක මුලින් ඉඳලා ප්ලෑන් එකක් ගහලා කරගෙන යන්න පුළුවන් නම් ඔයාලටත් මේ බිස්නස් එක හොඳ තැනකට අරගෙන යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. 2. හොඳයි දැන් අපි බලමු මේ බිස්නස් එකට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ලබා ගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරගෙන අදාළ නිලධාරියා හම්බ වෙලා ඔයා පටන් ගන්න ඉන්න බිස්නස් එක කියලා ඔහුගේ විස්තර දැනගන්න. ඔයාලගෙන් අවශ්‍ය දේවල් අරගෙන එම නිලධාරියා ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට ඔයාලව දැනුවත් කරයි. ඉන්පසුව ඔයා ඒ දේවල් හදාගන්න. ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට ලොකු මුදලක් යන්නේ නැහැ. පොඩි මුදලයි යන්නේ. දැන් අපි බලමු ඔයාලා කප් මිලදී ගන්නේ කොහොමද කියලා. ඔයාලා ඉන්න නගරේ හරි ගමේ හරි ප්ලාස්ටික් කඩවලින් හෝ බෙහෙත් කඩවලින් ඔයාලට ප්ලාස්ටික් කප් මිලදී ගන්න පුළුවන්. රුපියල් 5ක් රුපියල් 7ක් අතර මිලකට තමයි මේ කප් එකක් අලෙවි ගන්නේ. බණ්ඩල් එකක කප් 100ක් තියෙනවා. කප් වල ක්වොලිටි දෙකක් තියෙනවා. කප් මිලදී ගැනීමේදී ඝනකම වැඩි හොඳ කප් දෙන්න කියලා ඔයාලා ඉල්ලන්න. අනිත් කප් උෂ්ණත්වය සඳහා ඔරොත්තු දෙන්නේ නැහැ. ඊට අමතරව පිටකොටුවෙන් චයිනා වීදීන් මහා පරිමාණයෙන් කප් මිලදී ගන්නවා නම් ඔයාට ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය නම් කමෙන්ට් එකක් මාර්ගයෙන් අපෙන් විමසන්න. අප දුරකථන අංක ලබා දෙන්නම් එම ස්ථානවල. දැන් අපි බලමු මෙම වටලප්පම් ව්‍යාපාරය සඳහා ස්ටිකර් ඩිසයින්ස් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ සඳහා ප්‍රින්ට් හවුස් එකකට ගිහිල්ලා කතා කරන්න. ප්‍රින්ට් හවුස් එකකට යන්න කලින් ඔයා හොඳ ඩිසයින්ස් ටිකක් නිර්මාණය කරගන්න. ඒවා නිර්මාණය කර ගැනීමට කැන්වා සයිට් එකෙන් පුළුවන්. ඔයාට කැමති විදිහට ඩිසයින් එකක් හදාගන්න පුළුවන්. නැත්තම් ෆොටෝෂොප් වලින් වුණත් පුළුවන්. ස්ටිකර් ගහන ප්‍රමාණය අනුව තමයි මිල තීරණය කරගන්න වෙන්නේ. එක ස්ටිකර් එකකට වැටෙන මිල ආසන්න වශයෙන් ඔයා ස්ටිකර් 5000ක් ගහනවා නම් එක ස්ටිකර් එකකට රුපියලක් වගේ තමයි කොස්ට් එක වැටෙන්නේ. ඔයා ගණන් විමසලා මේ ගැන තීරණය කරගන්න. 3. දැන් අපි බලමු වටලප්පම් සාදා ගැනීමට අවශ්‍ය වෙන දේවල් මොනවාද කියලා. මේ සඳහන් කරන්නේ ඔයාට අයිඩියා එකක් ගැනීමට කප් 10ක් 20ක් අතර ප්‍රමාණයකට අවශ්‍ය ප්‍රමාණය. බිත්තර 10ක් වැනිලා තේ හැන්දක් හකුරු ග්‍රෑම් 500ක් පොල්කිරි කෝප්ප භාගයක් ගාගත් සාදික්කා එනසාල් ස්වල්පයක් සහ ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට. මීට අමතරව මේසයක් ස්ට්‍රීම් රාස්පාන පෙනේරයක් සහ ජොග්ගුවක් වගේ දේවල් අවශ්‍ය වෙනවා මේ සඳහා. 4. හොඳයි දැන් අපි බලමු ඊළඟට කොහොමද වටලප්පම් සාදාගන්නේ කියලා.
මුලින්ම ඔයා බිත්තර ටික භාජනයකට දමා ගන්න ඊට පසුව බිත්තර පොඩි වෙලාවක් ග්‍රැබ් කරගන්න ගොඩක් වෙලා ග්‍රැබ් කරගන්න එපා ඊට පසුව හකුරු ටික දා ගන්න ඕනේ හකුරු භාවිතා කිරීමේදී වංගෙඩියකට දමා තලපයක් වන ආකාරයෙන් තලා සකසා ගන්න ඊටත් පසුව හකුරු සහ බිත්තර හොඳින් කවලම් කරගන්න ඊට පසුව එයට පොල් කිරි කෝප්ප භාගයක් දමා හොඳින් කලවම් කරගන්න මේ අතරතුරේදී ස්ට්‍රීම් එක වතුරේ රත් වීමට තියාගන්න ඊට පසුව වැනිලා තේ හැන්දක් මේ මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න ඊට පසුව ගාගත් සාදික්කා සහ එනසාල් මේට අවශ්‍ය ප්‍රමාණයට එක් කරගන්න මිශ්‍රණය හොඳින් කවලම් කරලා අවසානයේ මේට ලුණු ස්වල්පයක් එකතු කරගන්න ඊට පසුව මෙම සාදාගත් මිශ්‍රණය පෙනේරයක් මගින් හොඳින් පෙරා ගන්න. ඉන්පසුව ස්ට්‍රීම් කප් වලට මිශ්‍රණය අවශ්‍ය පරිදි පුරවා ස්ට්‍රීම් වීම සඳහා දමන්න. මුලින් විනාඩි 10ක් පමණ ස්ට්‍රීම් වුණාට පසු පියන ඇර ස්වල්ප මොහොතක් තබා නැවත විනාඩි 10ක් ස්ට්‍රීම් වීමට හරින්න. ඉන්පසුව කප් ටික එළියට අරගෙන පියන වසා සාදපු දිනය සහ කල්ලිකුත් වන දිනය ඇතුළත් කර බෙදා හැරීම සඳහා සූදානම් කළ හැකි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ කල්ලිකුත් වීමේ දිනය දැමීමේදී දින 14ක් හෝ උපරිම මාසයක් පමණ දැමීමට හැකි එය තීරණය වන්නේ ඔබේ නිෂ්පාදන ක්වලිටි එක මතයි 5 ඊට පස්සේ අපි කතා කරමු වටලප්පම් බෙදා හරින්නේ සහ අලෙවි කරන්නේ කොහොමද කියලා බෙදාහැරීම සඳහා ඔයාට ත්‍රිවිල්ලයක් හරි බයිකයක් හරි මගින් බෙදාහැරීම සිදු කළ හැකි මතක තියාගන්න වටලප්පන් ඔයා කඩවල් වලට දැමීමේදී හෝටල් රෙස්ටුරන්ට් සහ ආහාර කඩ සඳහා මූලිකත්වය දෙන්න වටලප්පන් කියන්නේ අතුරුපස සඳහා ගන්නා ආහාරයක් නිසා මේ සඳහා වැඩි ඉල්ලුමක් තියෙනවා ඒ නිසා ඔයාට බය නැතුව වැඩි බිස්නස් එකක් කරගන්න පුළුවන්. ඊට අමතරව හොස්පිටල් අසල ඇති කඩ සඳහාද මූලිකත්වයක් දෙන්න. 6 අවසාන වශයෙන් අපි බලමු කප් එකක් විකිණීම් කළ හැකි මිල සහ ආසන්න වශයෙන් ඔයාට ලැබෙන ලාභය කොයි වගේද කියලා. වටලප්පම් කප් එකක් විකිණීම තීරණය කරන මිල ඔයා තමයි කරන්න ඕනේ. මොකද දවසින් දවස බඩුවල මිල ඉහළ පහළ යන නිසා කලින් රුපියල් 40 සිට විකිණීම් තිබුණා. ඔයා වටලප්පම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ කාලයට බඩුවල මිල ගණන් සහ ඔයාගේ මහන්සියත් එක්ක බලලා සාධාරණ මිලකට කප් එකක් අලෙවි කරන්න මතකයේ තබා ගන්න. කොහොම වුණත් ඔයාට එකට එකක් ලාභ තියලා මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ලාභය ලෙස ගත්තොත් කප් එකක් රුපියල් 60ක් 70ක් ඔයා වික්කොත් ඔයාගේ බඩුවල කොස්ට් එක ඒකට 30ක් යන අතර ඉතිරි ටික ඔයාට ලාභයේ විදිහට ගන්න පුළුවන්. ඔයා කප් 1000ක් විතර වික්කොත් ඔයාට ලාභයේ විතරක් රුපියල් 20000ක් ගන්න පුළුවන්. මාසෙට ඔයා කප් 2500ක් විතර වික්කොත් ඔයාට ලාභයේ විදිහට රුපියල් 50000ක් විතර ගන්න පුළුවන්. වටලප්පම් කියන්නේ ලාභය අතින් ගත්තොත් අධික ලාභ තියෙන බිස්නස් එකක්. ඔයත් ප්ලෑන් කළා හරියට මේ ව්‍යාපාරය පටන් ගන්න. ඔන්න එහෙනම් අද වගේ තවත් දවසක මේ වගේ වටිනා බිස්නස් අයිඩියා එකක් අරන් එනතෙක් ඔබට ජය වේවා.